ඊයේ අපට අපේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් තිබුණා. මේ හමුව රටවටා ජනමාධ්‍යවේදියෝ කියන ජනමාධ්‍ය සංවිධානයේ විසින් ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව තමයි මේ මාධ්‍යවේදීන් පත්තරමුල්ලට කැඳවලා මේ සාකච්ඡාව පැවැත්වේ. එතනදී විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව තමයි කතා කරේ. හැබැයි මෙන්න මේ මාධ්‍ය හමුව මෙහෙම පැවැත්වෙනකොට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට රුපියල් 5000ක වවුචරයක් ඇතුළු බොහෝ දේවල් ලබා දීලා තමයි ගෙන්නගෙන දේශපාලන උවමනාවකට මේ කතා කරන්න කියලා. අපි මේ ප්‍රකාශයේ දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා වයිම ඒක හෙලා දකිනවා. මොකද අපි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට අප බොහෝ තාන්න මාන්න බලාගෙන මේ කාර්ය කරන්නේ බොහෝ විට ආත්ම තෘප්තිය මුල් කරගෙන තමයි අපි අපේ සේවය ජනතාවට ලබා දෙන්නේ. අප මේ දැඩි ලෙස හෙලා දකිනවා. මේවායි ප්‍රකාශ නැවතත් කරනවා නම් මේ පිළිබඳව අපි දැඩි ක්‍රියාමාර්ගයට එන්න සමස්ත ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සූදානම්ින් සිටින බව විශේෂයෙන් මතක් කරනවා. අපේ අයිතිවාසිකම් පිළිබඳ කිසිම කෙනෙක් මේ වෙනකොට සාධාරණ විදිහට බලලා නැහැ. ඒ හින්දා අපිට ඒ වගේ වර්ජන කරන්න බෑ. වර්ජන කරනවා නම් අපිට එක්ක අසත්‍ය ප්‍රවෘත්ති දෙන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රවෘත්ති දෙන්නේ නවත්තන්න වෙනවා. ඒ හින්දා අපි රටේ පාලකයවන ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තිබුණා අපේ ප්‍රශ්න ටික බලලා මේකට විසඳුමක් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒක තමයි ඊයේ උනේ. අපිට ඒ වෙලාවේ පොරොන්දුවක් ලැබුණා අපිව කම්කරු ප්‍රඥප්තියට ඇතුළත් කරන්නත් ඒත් එක්කම මාධ්‍යදී ගැටළු විසඳන්න කොමිසමක් පත් කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා කියලා. ඒක අපිට ජයග්‍රහණයක්. මේ සම්බන්ධයෙන් ඊයේ අපි දැක්කා කිරියල්ල මහතාගේ ප්‍රකාශයක්. රෝහණ බණ්ඩාර මහත්මයා පාර්ලිමේන්තුවේ එහා කොනේ ඉඳලා කිව්වා මේ මාධ්‍යවේදීන් ආපු වාහනවලට බෝතල් දැම්මා කියලා. අපිට ඉතාමත් කනගාටුයි. මේ අර කට තියෙන තැනට ශරීරයේ වෙනත් අවයව පිහිටපුවාම ඔය වගේ දේවල් වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි කියනවා මේ සම්බන්ධයෙන් වහාම සොයලා බලලා මේක නිවැරදි කරන්න කියලා. මේ වගේ කාලෙක තමන්ගේ ගොඩ වැඩි කරගන්න කරපු කූට උපක්‍රමයක් හැටියටයි අපි දකින්නේ. තමන්ගේ ඉලක්ක සපුරා ගන්න ප්‍රාදේශීය මාධ්‍යවලින් බිල්ලට දීලා ඒගොල්ලන්ගේ චරිතය ඝාතනය කරලා මේ වගේ කැත විදිහට දේශපාලනය කරන එක ගැන අපි කිරියල්ල මන්ත්‍රීවරයාටත් ඒ වගේම රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාටත් රටවටේ ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට අපේ දැඩි පිළිකුල සහ අප්‍රසාදය පළ කරනවා.